සයිට්මල්ලේ තනියම සෙල්ලම් කරන එකත් හරි අමාරු වැඩක් නේද? ඈ අපිට තනියම යුද්ධ දිනන්නත් බැරි වුණා. එදා බුද්ධයන්සයට උඹලගේ අයයි අපේ අයයි දෙමළ අයයි මේ ඔක්කොම එකතු වෙච්ච හින්දා තමයි අපිට යුද්ධ දිනන්න පුළුවන්. ඉතිහාසයක් දන්නේ නැතුව දඟලන එවුන් හින්දා තමයි මේ සේරම. මම දන්නවයි සුනාමියලට අවු වෙන වෙලාවේ මාව අයිගේ තාත්තා මාව බේරගත්තා. අපි එමිටු මිනිස්සුයි. අපි නොදන්නවා වට මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. මේ ප්‍රශ්නේ නිසා ඒ දිලුත් මාව වැඩි තේරුම් අරගෙන මට එපාලා දෙන්නේ. ගණන් ගන්න එපා බා. කෙනෙක් අවිශ්වාසයෙන් ලං වෙනවට වඩා දුරස් වෙන එක හොඳයි. මොනවාද බෙසත් එකට කන්නේ? ඔයා කැමති දෙයක් අම්. අනේ ඉතින් කියන්නකො මොනවාද? ඔයා කැමති එකක් අම්. එහෙනම් අයිස්ක්‍රීම් කමුද? මාත් කැමති නෑ වෙන වෙන ජාතික අයිස්ක්‍රීම් කමු. මල්ලි ෆෘට් ඇන් නට් අයිස්ක්‍රීම් දෙකක්. සුනිල් ඔයා දන්නවද? මම ඉස්සෙල්ලාම අයිස්ක්‍රීම් කෑවේ මට අවුරුදු 16 දී. එතකොට මම එල්ටිටි සූසයිඩ් කාඩ් එකේ. මට කොළඹට ඇවිත් ඇමති කෙනෙක්ව බ්ලාස්ට් කරන්න තිබුණා. ඒකට ඉන්න කලින් අන්තිම වතාවට මාව අපේ නායකතුමා ගාව ගෙනිච්චා. එයා මං ගාව ඇහුවා මගේ අන්තිම කැමැත්ත මොනවද කියලා. මං ඒ වෙනකොට ෆ්‍රයිඩ් රයිස් කියලා දෙයක් අහලා තිබුණා. හැබැයි කාලා තිබුණේ නැහැ. ඒ වගේම අයිස්ක්‍රීම් කියලා දෙයක්වත් අහලා තිබුණා. හැබැයි කාලා හිටියේ නැහැ. ඉතින් මගේ අන්තිම කැමැත්ත විදිහට මං ඒ දෙකම ඉල්ලුවා. හොඳ වෙලාවට මාව කොළඹදී සැකපිට අත්අඩංගුවට ගත්තා. එහෙම වුණේ නැත්තම් අද ඔයාට පූමණි කෙනෙක්ව හම්බ වෙන්නේ නෑ සුනිල්. මේ කතාව මෙතනින් ඇර මං විතරක් දැනගෙන හිටියා මැතියා. සිංහල මිනිසුන්ව පේන්න බෑ. ඒත් පුනරුත්ථාපනයට ගිහිල්ලා ආවට පස්සේ ඒක වෙනස් වුණා. මට හරි සන්තෝසයි සුනිල් ඔයා වෙනස් වෙච්ච එක ගැන. නපුරෙක් වගේ හිටියට පේනව නේද ඔයාට කොච්චර ආදර හිතන හිතක් තියෙනවද කියලා. සිරියා වැඩි නැගල යනවානේ. තද තද බ්‍රෝ. මචා ලොක්කා පුල් හැපි උඹේ වදන් වලට. හරි මේ 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 පෝස්ටර් වලට බැනර් වලට ඔක්කොම දාලා තියෙන උඹේ වදන්. මුදල් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සිංගාලා කෝල් එකක් දෙන්න කිව්වා. ඒක බලා ගන්න කිව්වා. ආ මේ වොයිස් කට් එක ගෙනවද? මොනවද දාන්නේ මේ? පොඩි ප්‍රශ්නයක් තියෙනවා බා. ඔව් මේකේ වීඩියෝ ක්වොලිටි එකම තිබා. අමන ගණින්කො. ඕක ගන්න ගිහිල්ලා බං පට්ට කට්ටක් කෑවේ. අනේ ගදා මෙහෙද? ඔව් ඕක ගදා. අයියෝ මේ වෙන්ටලේ වචනෙන් නැහැ කියලා බං සල්ලිත් දීලා බායුත් අරන් දුන්නා. ඒකලා තමයි වැඩේ කරගත්තේ. බලහන් කවසාන කියන්නේ. Yeah.
හොරගෙන මුල්ටෙන් කොට දාන්න. ඔය මේ මම කියන්න. ඔබ මෙහෙම කරා. අනිත් එක ගනින්කෝ. අනේ ගන්න. මරු ඩයල් එක. එක පාරනම දුන්න බම් බොක්කට වදින්න. බොක්කට වදින්න දුන්න. මියා පොඩ සල්ලි දෙන්න කියලා පොඩි කේස් එකක් උද්දා ගන්න ඕනවා. මියා ගුවම් මල්ලි අපි මේවා ජාතික කැක්කුම් වල කරන්නේ. හරි මේවා අපි අතින් වෙන්නම ඕන වැඩ කියලා. මරු බම් නැගල යිය. ඒවගේ ඩයල් එකක් අම්නා නම් පොඩ. මොකද්ද කොහොමද මේ කරන්න දැන්? උඹලට ඕන තවත් යුද්ධයක් ඇවිල්ලා උඹලගේ දරුවන්ගේ දරුවෝ දුක් විඳිනවා බලන්න. ඔය කියන දයාව තිබ්බත් තාත්තේ කකුල නැති කරද්දී උන්ට අපි උදේ දින්නින් ද උන් කටවගෙන ඉන්නවා. දැන් මුන් එනවා අපිට කෙලින්න. තව සද්ද නැතුව ඉඳලා හරියන්නේ නැහැ තාත්තේ. යුද්ධකින් කවරක්වත් දින්නේ නැහැ. අහිමි වීමයි වේදනාවයි විතරයි. මගේ විතරක් ඇයි? දෙපැත්තෙම කී දෙනෙක්ගේ කකුල් නැති වෙන්නේ නැද්ද? අම්මලා කී දෙනෙකුට තමන්ගේ දරුවා අහිමි වෙන්නේ නැද්ද? මං කතාවක් කියන්න. ඒ කාලේ තිබුණ පුතේ සටන් විරාමයක් කියලා. සාම කිව්සුම කාරේ. මේ සටන් විරාමයට යුද්ධ කරගන්නේ නැහැ. දැන් අපි ඉන්න වායිමේ ඉඳලා එහා මායිමේ සතුරු කඳුරේ ඈන්ව හොඳට මෙහෙම පේනවා. අපි සමහර දවස් වලට ඔය කෑවුම් කෝපිස් වගේ ජාති පාර්සල් අදලා ඒ පැත්තට දාන. ඒගොල්ලොත් එහෙම. ඒගොල්ලොත් ඔය මුරුක්කු එතකොට ඔය මේ මේ තියෙන ඔය කඩල ඈ ඒ වගේ ජාති පාර්සල් අදලා අපිට ඒවා. කොහොම හරි අපි දෙගොල්ලෝ අතරේ අපි දෙගොල්ලන්ටම නොදැනුවත් ලොකු මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ලොකු මිත්‍රත්වයක්. ඊට පස්සේ ඉතින් ආය යුද්ධය. එතකොට ඉතින් අපි දෙගොල්ලම මූණට මූණ හම් වුණත් මග අරින්න බැරුව. අපි දෙගොල්ලම එකතු වෙලා අපි දෙගොල්ලන්ටම නොදැනුවත් ඒ හැදිච්ච මිත්‍රත්වයේ පැත්තකට වීසි කරලා දාලා අපිට සිද්ධුණා දෙගොල්ලන්ටම තුවක් වතර ගන්න. වෙඩි තියා ගන්න. ඒක හරි අමාරුයි. මගේ හොඳම යාළුවෙක් හිටියා. මගෙත් එකටම හිටියා. මිනිහා යුද්ධෙදී අතුරු දාන්න. මම අදටත් දන්නේ නැහැ මගේ යාළුවට මොකද උනේ කියලා. යැපටාෂ්. දැන් මේ ටිකක් අත පොඩ්ඩක් ඇතුළට දාන්න. රයිට් ඔකේ. අපිට මේක පොඩ්ඩක් ක්ලීන් කරා ගන්න ඕනේ. රයිට් ඔකේ. මේ ටිකක් දාන්න ඕක අතුල නේද නේද මතකද මේක හූ ෂෙෆ් මතකද මේක අපි පුට්ලම් ටීම් එකට ගහලා දිනපු දවසේ ගත්ත ෆොටෝ එකක් ග්‍රවුන්ඩ් එකේදී මතකද ඉතින් මේ වගේ කාලයක් ඇයිද දුනයි දින්නංක මා මම මේක හොයවහා හිටියේ මේකට දැන් අවුරුදු දෙකක් විතර වෙනවා මට මේක හොයාගන්න බැරුව හිටියේ ඔකේ තැන්කියු මම අපි කල්පනා කරන්නේ අපිට කොහෙද වැරදුනේ කියලා හඳුනන දැන්ක අපිට කවුරු හරි අර මේ උණියම් කරලා ජප කරලා බිල්ලා නැවලා තියෙන්නේ ඔව් මේක සුපිරි වැඩක් දාලා කපන්න ඕනේ නැත්තම් ගමම ඉවරයි ස්වීකාර කියන පින්දන් ජපකාස මුලින්ම කපන්නුනේ උඹලා ඔලුවේ තියෙන විස බීජ. ඔය මනස්ගත හින්දා තමයි ඔය එක කාට එක සැක කරන්න ගන්න. උඹලත් හරියන්නේ දිලි රුක්ෂිලටම තමයි. ඉතින් ඒකනේ මම try කරේ. අක්කා මොකද නංගි මොකද කියලා මම නංගිට ලියුම දුන්නේ වෙඩින් එක දවසේ ලියුම දුන්නේ. අද වෙනකන් reply නැහැ. කොයිද දැන් සම්බන්ධලද අපිට කිසි support එකක් නැහැ. support එකක් දෙන්නේ කොහොමද? මෙයා පෝරුවට පාරුව කියලා ලියලා තිබ්බේ. හරි 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 දැන් ඉතින් අපි මේ රණ්ඩු වෙන ඔක්කොම නවත්තලා අපි ජයප්‍රකාශ්ගේ වෙඩින් එක අපි කට්ටියම එකතු වෙලා ලස්සනට ගමු. හරි මේ ඊට ඉස්සෙල්ලා මට පොඩි උදව්වක් කරන්න. හරි මට අපි මිස්සන්නේ. මට ඉන්දියා අප්ටික කරගෙන ඉන්න ඕනේ. හරි ඔකේ. රයිට්. මාත් යනවා. මාත් එක්කම යන්න ඕනේ. ආ ජොදොලි. ඒ ප්‍රශ්නලි. ඉස්සලාම අලයිකුම් නානා. වලේකුම් සලාම්. මොකද අද මේ පැත්තේ
බුරුගෙන්නේ මොකටද? මං නානමයි අම්බෙන්ඩාවි. මේ මොකටද? ඕ වෙඩින් එකට වෙඩින් සූට් එක මාගන්න. වෙඩින් තියානානා අපිට ඉස්සරහට පාරේ බෑලා යන්නත් බැරි කාලයක් උදව් වෙන්න යන්නේ. මොකද? අපේ මිනිස්සු සපෝට් කරන්නේ අනිත් පැත්තේ නාන. මේ කතාව තේරුම් මොකද්ද මිස්ටර් ශ්‍රීවා? නාන. මම මේ නානට කියන්නේ නානට තියෙන භක්තියට. අපේ මිනිස්සුන නානගෙන තියෙන පෑදීම දැන් අඩු වෙගෙන යන්නේ. මොකද සිංහල මිනිස්සු සපෝට් කරන නිසා. දැන් ඉස්සර තිබ්බ රෙස්පෙක්ට් එක දැන් නානට නැහැ. ඒක නැති වෙගෙන යන්නේ. ඒක තේරුම් ගන්න. මට මොනවා නැති වුණත් මිස්ටර් ශ්‍රීවා මට මගේ හෘදයේ සාක්ෂිය. මං ඉන්නේ කාගේවත් පැත්තේ නෙමෙයි සාධාරණ පැත්තේ. මට ඕනේ මේ ඇති වෙලා තියෙන අවිශ්වාසය ලොකු ගිනිකන්දක් නොකර සාධාරණයෙන් පිරුණු අයිස් කන්දක්. මොන විශ්වාසද උන් එක්ක? මොන විශ්වාසද? දැක්කන අපේ සයිඩ් මල් රූම් කරපු දේ. එම දුටුන් Facebook එකේ වීඩියෝ ක්ලිප්ස් එහෙම දාන්න පටන් ගන්න. අර ගමේ සිංහලුන්. නානා අපි කොමාරි ජාත්‍යන්තරයට ගිහිල්ලා අපි අධ්‍යක්ෂකන් දිනා ගන්නවා. දැව්වොත් නාන ගහන්න ඕන. අපිට සපෝට් කරන රටවල් ඉන්නවා. මුිතන්නේ අපි සුළු ජාතියින්ද අපි හැමදාමට බය ඉඳී කියලා. සුළු ජාතිකේ රිස්වාන් අපි සුළු ජාතිකයින් කියලා හිතන තැන ඉඳලම තමයි අපිට වැරදුනේ. අපි හිතන්න ඕනේ ශ්‍රී ලාංකිකයින් කියලා. ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන්න ඕනේ අයිතිවාසිකම් දිනාගන්න. ඔය යව් වර්ගවාදී ජාතිවාදී කැලින්ද තමයි අපි සුළු ජාතිකයින් උනේ. අපේම නායකයෝ ඒගොල්ලන්ගේ ඡන්දපදනම හදාගන්න අපේ ඔළුවලට ගහන්න දුන්න ආභරණ. තරහ වෙන්න එපා. මේ ගිය වාදී බෝම්බයක් කරගන්න හදන්න එපා. අපි එකිනෙකාට ගෞරව කරමින් මේ ගමේ මිනිස්සුත් එක්ක සතුටින් ජීවත් වුණා. ඒකේ රහ අපිට දැනුණා. මම ওই කිසිම සමිතියකට එන්නේ නැහැ. එච්චර. නානා නෑඩ කවදාරි අඬන්න වෙයි. මට නෙමෙයි මහත්ව අඬන්න වෙන්නේ. මහත්යලා මේ කරන වැඩවලින් අඬන්න වෙන්නේ මහත්යලාගේ දරුවන්ට. එච්චරයි. ඔබුන්ජි නෑ මෑන්ස් නැද්ද දැන් හොයාගන්න ඔබ ඇත්තේ? ඔව් ඔව් මාස තුනක් මේ පුංචි මට සති දෙකකින් නම් දෙන්න බැරි වෙයි. මං අනිවාර්යයෙන්ම මාසෙකින් දෙනවා. හා හා හරි හරි ඔව් බාපතේ කතා කරලා බලලා කියන්නකෝ. මං අවසර කෝල් එකක් ගන්න. හරි හරි පුංචි තියෙනවා බුදුසරණයි. මොකෝ රැනද්ද වැඩේ? ඒගොල්ලොන්ට මාර කේසියක් වෙලා සීට්ටුවකට පොල්ලක් ඇදිලා මිනිහා සල්ලිත් අරගෙන පැනලා ගිහිල්ලා. හැබැයි බන් තිබ්බනම් නෑ බෑ කියන්නේ ජෝඩු ඈ. අනිවාර්යෙන් දෙනවා. මං කිව්වා අවශ්‍ය බලලා කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ බාප්පත් එක්ක කතා කරලා කෝල් එකක් දෙන්නම්. ඒකත් අපේ වෙලාවනේ. මේ සතියේ මේ ගෙව්වේ නැත්තම් අනිවාර්යෙන් මට නඩු දානවා. මේ ලොකට කිව්වේ නැද්ද? මිනිහට කිව්ව මොනාරි කරහැද මිනිහා? පිස්සුද බං? ඌ කියන වැඩ කරන්න ගියොත් එහෙනම් මට විදුලි පුටිය තමයි නවතින්න වෙන්නේ. මල්ලි ඔය කැඳේ කෙනි වෙනවා. කැඳ නෙමෙයි යක්කේ. වහ ටිකක් හදන්න. තව ටික දවසකින් වහ තමයි බොන්න වෙන්නේ. ඒක නම් ඇත්ත තමයි. මෙහෙම ගියොත් අපිට බොන්න වෙන්නේ වහ තමයි. සහෝදරයා මේ මගේ අම්මා සහෝදරයාත් මේ ගහලෝකී වැටෙන්නේ නෙමෙයිනේ. අම්ම කෙනෙක් ඉන්නේ මේ ලෝකෙට එන්න ඇත්තේ. සහෝදරයා පොඩක් ලොකු පාඩුවක් සිද්ධ වෙලා ඇති. හැබැයි මේ පාඩුව මිඳ ගන්න මෙච්ච ලොකු අසාධාරණකයක විශ්සක නදන්න එපා.
ඒ මුණත් වෙන්නේ නැතර ලොකු පාඩුවක්. දැන් ඔයලා දැන් එකතුල මේ සහෝදරට මෙතන පත බෑවා කියලා ඒ පාඩුව විසඳනවා නම් ගහන්න. දැම්ම ගහන්න. ඔය සහෝදරයාට ජීවිතෙන් වන්දිගෙ වන්නන පාඩුව තමයි සිද්ධ වෙන්නේ. අවසර සල්ලි දුන්නොත් බලා ගන්න පුළුවන්. වරයන්. දැක්කනේ. අපි එකටදී ණයත් නැහැ බයත් නැහැ. හැමෝම එකතුල ප්‍රශ්නෙකට කර ගැහුවා. යකෝ. උඹ උදේ ඉඳන් හවස වෙනකන් කණපැල්ලකම් බොබ්මාලගේ සින්දු අහනවා. බොබ්මාලේ වගේ කොණ්ඩේ වවන බොබ්මාලේ වගේ අඳිනවා. හැබැයි උඹල එකෙක්වත් බොබ්මාලගේ සින්දු වල තියෙන අර්ථය මොකටද ගත්තේ නැහැ. ඒවත් ත්‍රිලෝක විද්‍යාපත්‍රත් එක්ක උලංගේ ගහගෙන ගියා. උඹල වගේ උන්ට තමයි අර සින්දුවක් කියන්නේ. බුදු ගුණ ඇහුවා නිරන්තරේ. ගති ගුණ අතින් තාමත් වනාන්තරේ කියලා. ඒක බිලම් නෑයි පස්සලා ගෙන්න මොනවද වලි පස්සේ එන්නකො මම අර මල්ලි කැමති ඉඟුරු තේකක් හදන්නම් එන්න එහෙනම් බිලම යන්නේ ඉස්සර සායිත් මල්ලා තාත්තා කොළඹ ගිහිල්ලා නැගම ඔන්නේ ඉන්දියන් නානගේ කඩෙන් කියලා මේ කඩේකින් ගේනවා මේ මසාලා ටී පැකට් අනිවාර්යම මට ටී පැක් දෙනවා බලන්න එපා ඒක සුවඳ රහ අයියේ මේ ඔය ඇතුළට යන්න. ටීවිලේ අපිට කේස් එකක් තියෙනවා නේ අපිට ගෑස් වෙනවා වගේ එකක්. ආ මම පොඩක් බලන්න. බලනවා. අපේ පද. හෙලෝ. හිතාගන්න තරම් මොලයක් නැද්ද අර වයින් කරපු බොනික්ෙක් වගේ මෙතන හැතිරෙන්න ගත්තා. මට බයි පාමල් නෑ එපායි පාමේ සැකිතන්නේ කලබලෙට. බයි පා. නම් තේම සැකෙන් හිතන්න කියත් මුළු ජීවිත කාලෙම දුකෙන් තමයි ගෙවන්නේ නන් එක මතක තියාගන්න. අරෝ ඉතින් තියා දෙන්න ඕනේ. අපි යන්න. එන්න. මල් දෙන්න.